අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට මේ වීඩියෝ එක තුලින් අපි කතා කරනවා කෙටි කාලීන ස්ථාවර සම්පතක් ආරම්භ කරන්න බලන් ඉන්න ඔයාට හොඳම බැංකුව මොකක්ද කියන වගේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මම ප්‍රධාන පෙළේ බැංකු හතරක් පිළිබඳව කතා කරනවා. RDB බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ BOC බැංකුව. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ RDB බැංකුව, ඒ වගේම සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ BOC බැංකුව කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාවතින් මුදල් බාරගනු තම්පත් කරන්න පුළුවන් බැංකු හතරක්. ඒ නිසා තමයි මේ වගේ බැංකු හතරක් අද වීඩියෝ එකට අරගෙන ආවේ. ඊට අමතරව මූල්‍ය ආයතන තියෙනවා. ඉතින් මේ මූල්‍ය ආයතන පිළිබඳව මම වැඩි වීඩියෝ කරන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් කැමති නැහැ මේ මූල්‍ය ආයතනවල මුදල් තම්පත් කරන්න. හරි, අපි යම් වීඩියෝ එකට ඉතින් බලා ගන්න පුළුවන් මෙතනදී මම කතා කරනවාද මාස 3ක්, ඒ වගේ මාස 4ක් වගේ කෙටි කාලය තුළ වැඩි පොලියක් ගන්න කොහොමද කියලා. ඉතින් RDB බැංකුවෙන් නම් මාස 3කට දෙනවා කියනවා 100.5%. සම්පත් බැංකුවෙන් දෙනවා මාස 3කට 11.5%, ඒ වගේම මාස 4කට 11.5%. කොමර්ෂල් බැංකුව පොඩ්ඩකට පැත්තකින් තියලා මම යනවා BOC බැංකුව පැත්තකට. BOC බැංකුවේදී අපිට 109ක් ලැබෙනවා මාස 3ක් සඳහා. ඒ වගේම දැන් එනවා කොමර්ෂල් බැංකුවට අපි. ඉතින් කොමර්ෂල් බැංකුවෙන් අපිට බලා ගන්න පුළුවන් මාස 3ේදී ලැබෙනවා 111ක්, ඒ වගේම මාස 4ේදී ලැබෙනවා 112ක්. ඉතින් මෙතනදී වැඩිම පොලිය අනුපාතයක් ලැබුණේ මෙන්න මේ කියන කොමර්ෂල් බැංකුවේ මාස 4 FD එකට. ඉතින් එතනදී තමයි 112ක් ලැබුණේ. ඒ වගේම මෙතනදී අනිවාර්යයෙන්ම අපි රුපියල් 105ක් තැම්පත් කරන්න ඕන. රුපියල් 105ක් තැම්පත් කළොත් තමයි මෙන්න මේ කොමර්ෂල් බැංකුවේ මෙන්න මේ මාස 4 FD එකට අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ මාස 4කට විතර ඒ විදිහට රුපියල් 105ක් තැම්පත් කරන්න ඕනේ. අනිත් FD වලට ඔයාලට සාමාන්‍ය රුපියල් 52 ඉඳන් වගේ ඩිපොසිට් කරලා FD එක ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕන දේ තමයි FD එකක් දාන නම් ආව මාසේ රුපියල් 105ක්වත් දාන්න ඕනේ. නැත්නම් අපිට ලොකු පොලියක් ගන්න බෑ. මොකද 105ක ටැක්ස් කැපෙනවා. ඒත් එක බලනකොට සාමාන්‍යයෙන් අනික මේ පොලිය අපිට ලැබෙන මාස 4කට. ඒ නිසා වසරකටවත් ලැබෙනවා නම් අපිට සාමාන්‍යයෙන් සැලකිලිත් පොලියක් ගන්න පුළුවන්. නමුත් මාස 4ක් කියන්නේ අපිට ලැබෙන පොලිය ආයවතාවක් බෙදිලා එන්නේ. එතකොට අපිට ඊටාම අඩු පොලිය ලැබෙන නිසා වැඩි මුදලක් ඩිපොසිට් කරන්න පුළුවන්. ලොකු පොලියක් ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ කියන කොමර්ෂල් බැංකුවේ මාස 4 අවස්ථාවේදී 112ක පොලියක් ලැබෙනවා. අපි රුපියල් 105ක වේ මුදලක් දැම්මොත් අපිට කොයි වගේ පොලියක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ සටහන දිහා බැලුවට පස්සේ මම රුපියල් 105ක මුදලක් මෙන්න මේ විදිහට ටයිප් කරලා ඒ මුදල 112න් ගුණ කරලා තියෙනවා. 112න් ගුණ කරන්නේ පොලි ප්‍රතිශතය 112ක් නිසා. ඒ වගේම නැවතවතාවත් 12න් බෙදලා තියෙනවා. ඒ 12න් බෙදලා තියෙන්නේ අපිට වසරකට තියෙන්නේ මාස 12ක් නිසා. ඒ නිසා 12න් බෙදලා නැවතවතාවක් 7න් ගුණ කරනවා. මෙන්න මේ 7න් ගුණ කරන්නේ අපේ මේ කාල සීමාව මාස 4ක් නිසා. 112 ලැබෙන්නේ මාස 4කට නිසා තමයි 4න් ගුණ කරන්නේ. ඒ වගේම 100න් බෙදලා නැවත 95න් ගුණ කරලා තියෙනවා. ඒ විදිහට 100න් බෙදලා 95න් ගුණ කරන්නේ අර කියපු 105 ටැක්ස් මුදල අඩු කර ගන්න ඕන නිසා. ඉතින් අවසාන වශයෙන් රුපියල් 19000ක් මුදලක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ මුදල තමයි. ඒ කියන්නේ රුපියල් 19000ක් මුදලක් තමයි අපිට රුපියල් 105ක් දැම්මොත් කොමර්ෂල් බැංකුවේ මාස 4කට ලැබෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට කැල්කියුලේට් කරලා දැනගන්න ඕන නම් ඔයා තම්පත් කරන මුදලට පොලිය කීයද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා තියාගන්න මේ වගේ free rates ගැන හැමදාම දැනගන්න.